අපට පේනවා මේ ආණ්ඩුව විසින් යම් කිසි විදියකට නීතිය ක්‍රියාත්මක වෙන විදියක්. ඒතකොට වෙනද දැක්ක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නෙමෙයි දැන් තියෙන්නේ. ඒක නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඒ සම්බන්ධ පරීක්ෂණයක් කරලා අපි දැක්කා මාවනැල්ලේ බුදු පිළිම කැඩීමේ සිද්ධිය සම්බන්ධව අසාස්සාලි සම්බන්ධයි කියලා කියනවා. ඉතින් මේ දාපු පැමිණිල්ල සම්බන්ධව යම් ප්‍රකාශයක් අද දිනත් ලබා ගන්න එන්න කියලා තියෙනවා. ඉතින් මම ඒ නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ආවා. අපි කියන්නේ මේ අසාස්සාලි සම්බන්ධව තවත් පැමිණිල්ලක් තියෙනවා 2019 පස්වෙනි මාසේ 29 වෙනිදා. මේක දාලා තින්නේ 2019. 2019 වර්ෂයේ අසාස්සාලි විසින් කරලා තියෙනවා බෞද්ධ භික්ෂුවකට අශෝභන ආකාරව මොහු කතා කරලා තියෙනවා. එතකොට එදා ඉඳන් මේ වෙනතෙක් අපට පේනවා පැහැදිලිව අසාස්සාලි විසින් යම් කිසි විදියකට අන්තවාදී සංවිධානවලට උදව් කරලා අන්තවාදයට උඩුගෙඩි දුන්න පුද්ගලයෙක් තමයි මේ අසාස්සාලි කියන්නේ. ඒක නිසා අසාස්සාලිට මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුල නීතිය ක්‍රියාත්මක වුණා. හැබැයි අපි කියනවා පහුගිය ආණ්ඩුව වගේ තිබ්බනම් අපිට විශ්වාසයක් නැහැ අසාස්සාලිට නීතිය ක්‍රියාත්මක වෙයිද කියලා. මොකද දන්නවද? පහුගිය ආණ්ඩුව කාලේ තමයි අසාස්සාලි බලපෑම් කරේ මාවනැල්ල ප්‍රදේශයේ හිටපු ඒ පොලිසිය නිලධාරිතුමාට මේ මාවනැල්ල බුදු පිළිම කැඩීම සම්බන්ධව අත්අඩංගුවට ගත්ත පුද්ගලයන්ව නිදහස් කරන්න කියලා. ඉතින් ඒකම බලන් ගියාම මේ වෙනකොට අපිට පැහැදිලිව පේනවා යම් කිසි විදියකට නීතිය ක්‍රියාත්මක වෙලා තිනවා හරියට. ඒක නිසා මේ දවස්වල රට පුරාම කතා බහට ලක් වෙනවා සමග ජන බල වේගය. කිඹුල් කඳුළු හෙලමින් පාර දිගේ මිනි පෙට්ටි කර ගහගෙන නොයෙක් නොයෙක් ආකාරයේ විදියට ඔහු යනවා පාරේ විරෝධතා රැල්ලක් කරනවා. මේ විරෝධතා රැල්ල කරන්නේ පරිසරයට තමන් ආදරේ බව පෙන්වන්න. ඒක නිසා අපි මතක් කරන්න ඕනේ සමග ජන බල වේගයේ සජිත් ප්‍රේමදාස මහත්තයා මෙන්න මේක. සජිත් ප්‍රේමදාස මහත්මයා මොකද කරේ පහුගිය කාලේ ඔවුන්ගේ ආණ්ඩුව තියෙන කාලේ හම්බන්තොට පැත්තේ අනුරාධපුර පැත්තේ. එතකොට තවත් තවත් ප්‍රදේශවල වනාන්තර හෙලිපේලි කරලා තමයි අර නිවාස ව්‍යාපෘති කරේ. අහිංසක මිනිසුන්ගෙන් මුදල් ගලව ගත්තු ඒ නිවාස ව්‍යාපෘතිය කරේ සජිත් ප්‍රේමදාස ඒ කාලේ ඒ වගේ වනාන්තර විනාශ කළා. වනාන්තර විතරක් නෙමෙයි අපේ පෞරාණික සිද්ධාස්ථාන තිබ්බ අපේ උරුමයන් තිබ්බේ උරුමයන් ඩෝසර් කරා. ඩෝසර් කරලා තමයි සජිත් ප්‍රේමදාසලා ඒ කාලේ මේ වන විනාශය වගේම උරුමය විනාශ කරේ. දැන් සජිත් ප්‍රේමදාසලා කිඹුල් කඳුළු හලාගෙන අඬාගෙන කරන පාරේ මිනි පෙට්ටි කරගහගෙන යනවා අනේ පරිසරයට ආදරේ කියලා. මේ කවුරුත් පරිසරයට ආදරේ නැහැ. මේ දෙගොල්ලම පරිසරයට ආදරේ නැහැ. මේ හැම දෙනාම කරන්නේ පරිසරය සහ මුලින්ම විනාශ කරන පරිසර ඝාතකයෝ ටිකක් තමයි දැන් ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා අපි කියනවා මේ රටේ මේ වනාන්තර ටික අපි ආරක්ෂා කරගන්න ඕනේ. මේ වනාන්තර රැක ගන්න ඕනේ. ඒ නිසා දවස ගානේ බැලුවොත් මොකක් හරි ප්‍රවෘත්තියක් බැලුවොත් අනිවාර්යයෙන්ම මේ රටේ කොයි හරි තැනක එක්කෝ අක්කරයක් අක්කර දෙකක් අක්කර 300ක් 400ක් එලිපෙලි කරලා යනවා. ඉතින් ඔවෙනි සිදුවීම් තමයි වෙන්නේ. එතකොට ඒ වගේම අපි දැක්කා තවත් ඒ වගේම මේ නාට්‍ය රඳාගෙන ආව ලක්ෂ්මන් කිරියල්ලගේ දුව පුංචි දෝනි. එයා මොකද කරේ? හන්තානි කෙලිම මානගස්ළු එයා හෙලි කරේ. ඒ නිසා පුංචි දෝනිට මතක් කරන්න කැමතියි තාම පුංචි දෝනිගේ තාත්තට අපි පැමිණිල්ල දාන්න ගත්තේ නැහැ. අනිද්දා දිනේදීම අපි පුංචි දෝනිගේ තාත්තට පැමිණිල්ල දාන්න සූදානම් වෙනවා. මෙන්න මේ මුදල් වංචාව සම්බන්ධව සම්පූර්ණම තියෙනවා හයිවේ එකේ ඉඩම් මංකොල්ලේ සම්බන්ධව ඒකෙන් ගහපු මිලියන ගානක වංචාව මේ ලක්ෂ්මන් කිරියල්ලයි කබීර් හසීමුයි මේ සියලු දෙනා එක්කව වෙලා කරපු මේ මහා මුදල් වංචාව සම්බන්ධව අපි දින දෙකකින් මේ ස්ථානයට ඇවිල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙනවා. මේ ලක්ෂ්මන් කිරියල්ලලා මේ මහනුවර අධිවේගී මාර්ගයෙන් කබීර් හසීමුයි මේ සියලු දෙනා එක්කව වෙලා මේ මහා මුදල් වංචාවක් කරලා තිනේ. මේ මුදල් වංචාව සම්බන්ධව පරීක්ෂණයක් ආරම්භන්න කියන එක මතක් කරනවා. එතකොට පුංචි දෝණිටත් අපි කියන්න ඕනේ තාත්තගේ පැටිගිරිය සමාජ ඉදිරි අපි එළියට දානවා. මොකද අහිංසක මිනිසුන්ගේ රටේ ජනතාවගේ බදු මුදල් තමයි කොල්ල කෑ මේ හයිවේ එක සම්බන්ධව කියලා. ඒක නිසා අපි කියනවා ඒ සම්බන්ධව පරීක්ෂණයක් ආරම්භන්න කියමින් අපි මතක් කරනවා. ඒ වගේම අද දින අපි පොලිස් මූලස්ථානයට ගියා පැමිණිල්ලක් දාන්න අනුර කුමාර දිසානායක මහත්මයාට එරෙහිව. ඒට හේතුව තමයි අනුර කුමාර දිසානායක මහත්මයා මේ දවස්වල කරගෙන යන යම් මේ උද්ඝෝෂණ ව්‍යාපාරය. මේ උද්ඝෝෂණ ව්‍යාපාරයට ඔවුන් පුංචි ළමයින් ඔය යොදාගෙන දිනවා. ඒ කියන්නේ අනාගතෙත් මේ පුංචි දරුවන් මේ දේශපාලකයන්ගේ වහල්ලු බවට වෙයන් කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ දැන්ටත් අනුර කුමාරගේ පිටිපස්සේ යන වහල්ලු පිරිසක් ඉන්නවා. මේ දේශපාලකයන්ගේ පිටිපස්සේ යන වහල්ලු පිරිසක් ඉන්නවා. උඹලගේ දරුවනුත් අපේ වහල්ලු විදියට ජීවත් වෙන්න ඕනි කියන එක තමයි සමාජගත කළ අර අහිංසක දරුවන්ව විරෝධතා රැලි වලට ගෙනාව. ඒකස අපි කියනවා මේ රටේ නිල් කොළ රතු කියන සියලුම සටක් අපිට දේශපාලකයන් එදා ඉඳන් කරේ ඔලුගෙඩි මාරුවෙන් මාරුවට මේ රට විනාශ කරපු එක. ඒක නිසා අපි කියනවා පැහැදිලිව මේ රටේ ජනතාවට මේ ඔලුගෙඩි මාරු වෙන සිස්ටම් එක දැන් අවසන් වෙන්න ඕනේ. මොකද රටේ ජනතාව බලාපොරොත්තු වුණා යම් නායකයෙක් මේ වෙනකොට අපිට වෙන පැහැදිලිව ඔහුට එක්ක රට කරන්න දෙන්න ඕනේ. ඔහුට රට කරන්න දෙන්නෙත් නැහැ සමහරක් මිනිසුන්. ඔහුත් සමග ඉන්න සමහරක් අය මේ වෙනකොට මේ ආණ්ඩුව සම්පූර්ණ විනාශ කරන්න බලනවා. ඒ නිසා අපිට කියන්න ඕනේ මේ රටේ කුමන දේශපාලකයාවත් මේ මාතෘභූමිය තමයි විනාශ කරන්නේ. ඒ නිසා අවුරුදු පහෙන් පාට මේ ඔලුගෙඩි මාරු වෙන සිස්ටම් එක වෙනස් කරේ නැත්තම්
අනාගතයේදී අපට මේ රට නැති වෙන එකසත් චීන කොලොනියක් ඉන්දියාවේ කොලොනියක් ඇමරිකාවේ කොලොනියක් බවට මේව පත් වෙයි. breaking.lk